විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තු මහලේකම්ට බාර දෙයි. විශේෂයෙන්ම මෙම යෝජනාව නීතිපතිවරයාට යවුවාට පසුව නීතිපතිවරයාගේ නිර්දේශ මත ගැසට් කරාට පසුව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම අවස්ථාව ලැබෙනවා. විපතට පත්වුවන්ට රජයෙන් මිලියන 38ක් අවතැන් වූ 53,000ක් සහන සේවා කඳවුරුවල. ලසන්ත ඝාතනය ගැන විශේෂ හෙළිදරව්වක්. එක්තරා සුප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් ඒ මාධ්‍යවේදියාගේ මුහුණු පොතේ සඳහන් කළා තියෙනවා බොහොම පැහැදිලිවම ලසන්ත වික්‍රමතුංග මහත්තයාගේ සහෝදරයා කිව්වද තමන්ට මේ ඝාතනය කළේ සරත් ෆොන්සේකා බව පැමිණිලි කරන්න කිව්වේ හිටපු ජනාධිපතිවරයා කියන එක. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පාලනය කෙරේ. ඇමරිකා ජනපති ගැන උතුරු කොරියා නායකයා කනස්සල්ලෙන්. දැන් දේශීය පුවත්. අයහපත් කාලකුණින් පුද්ගලයන් 127,000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. එම පිරිස් වෙත සහන සැලසීම සඳහා රජය පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 7,697ක් ආපදාවට ලක්ව සිටිනවා. මෙවර අපි සුරක්ෂිත මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට උපදෙස් ලබා දීලා තිබුණා. ජනතාව බොහෝ දෙනෙක් තමන්ගේ ඥාති නිවාසවල රැඳී සිටින්නට වැඩි කැමැත්තක් දක්වලා තියෙනවා. ඒ අනුව පවුල් 2,606ක් පුජ්‍යලයින් හැටියට 9,988ක් ඥාති නිවාසවල රැඳී සිටිනවා. මධ්‍යස්ථාන 28ක පවුල් 192ක් රැඳී සිටිනවා. සාමාජිකයන් ගාන 646ක් හැටියට වාර්තා වෙනවා. ග්‍රාම නිලධාරීන් හරහා මේ සියලුම දෙනාට අවශ්‍ය කරන පිසු ආහාර ලබා දීමේ කටයුතු අපි සිදු කරනවා. නිවාස හානි තක්සේරු කිරීම සහ ඒ අයට අවශ්‍ය කරන වියලි සලාක ලබා දීමේ කටයුතු අපි දැනට ක්‍රියාත්මක කරගෙන යනවා. තවමත් අපේ නාවික කණ්ඩායම් 10ම ස්ථානගත වෙලා ඉන්නවා. හදිසි අවස්ථාවක් ඇති වුණොත් ඒ සඳහා කටයුතු කිරීමට. පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලෙක්කම් කොට්ටාස 8ක ජලකැලීම් හේතුවෙන් පුද්ගලයන් 13,750ක් සුබසාධන මධ්‍යස්ථාන රඳවා සිටිනවා. ඒ මධ්‍යස්ථාන 74යි. පුත්තලම දිස්ත්‍රික්කයේ තාමත් නමතලා අවධානය තියෙනවා නාත්තණ්ඩිය තොම්මෝදල කියන ප්‍රදේශයේ වතුර තත්ත්වය ඉතාමත් දරුණු විදිහට තියෙනවා. පදෝහිතක් හැමින් බහින්නේ වර්ෂාවක් ආවොත් තවත් දම් තත්ත්වෙ එන්න පුළුවන්. කවුරුන් හෝ පොතනක හෝ අවහිර වෙලා ඉන්නවා නම් ඒ අපිට බේර ගන්න පුළුවන්. 210කින් නම්බරයට කතා කරනොත් අයහපත් කාලගුණයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලෙක්කම් කොට්ටාස 12ක පවුල් 1019කට අයත් පුද්ගලයන් 3,709 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ජීවිත හානි 2ක් වාර්තා වුණා. නිවාස 170කට හානි සිදුව තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ තුර ප්‍රාදේශීය ලෙක්කම් කොට්ටාස බලප්‍රදේශ 12ක 3,709ක පිරිසක් මේ නිසා පීඩාවට පත් වෙලා තියෙනවා. මේ සඳහා විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම්තුමාගේ උපදේශ මත ප්‍රාදේශීය ලේකම් වරුන් මාර්ගයෙන් ප්‍රදේශයේ පීඩාවට පත් වෙච්ච ජනතාව සඳහා විශේෂයෙන්ම රජය මගින් දෙන ලබා දෙනු ලබන සියලුම සහනාධාර කටයුතු අඛණ්ඩව ලබා දීම කටයුතු කරනවා. ඒ වගේම ඒ තියෙන වැඩපිළිවෙල සඳහා විශේෂයෙන්ම මේ වන විට දිස්ත්‍රික්කයේ ගුවන් නාවික සහ සිවිල් ආරක්ෂක බලකාය සහ පොලිසිය විශේෂ කැපවීමකින් යුතුව වැඩ කටයුතු කරගෙන යනවා. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් වලට නාවික හමුදා කණ්ඩායම් 49ක් එක්ව සිටිනවා. දකුණ බස්නාහිර සබරගමුව හා වයඹ පළාත්වල මෙම මෙහෙයුම් ක්‍රියාත්මකයි. තබ්බෝ ප්‍රදේශයේ විතරපත් සිටින පුද්ගලයන් 116 දෙනෙකු බේරා ගැනීමටද එම සහන කණ්ඩායම් සමත් වුණා. ගිනිගත් තියෙන දියකළ ප්‍රදේශයේ නායම් සක්‍රිය වීම හේතුවෙන් හැටන් කොළඹ මාර්ගයේ ගමන් ගන්නා වාහන හැටන් කොටගල දිමුල පතන නාවලපිටිය හරහා ධාවනය කරන ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම හැටන් සිට කොළඹ දක්වා ධාවනය කරන වාහන ගිනිගත් තියෙන කළුගල නොටන් බ්‍රිජ් හරහා ධාවනය කිරීමටද උපදෙස් දී තිබෙනවා. අධික වර්ෂාව හේතුවෙන් නාත්තණ්ඩිය තුන්මෝදල ප්‍රදේශයේ ජලගැලීම් තත්ත්වයක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් පවුල් 400ක් පමණ පීඩාවට පත් වුණා. කොටදෙනියාව නාවාන මහාවිද්‍යාලයට ඉවුරක් කඩා වැටීමෙන් පාසලේ සියලු පන්ති කාමරවල අඩි 4ක පමණ ජල මට්ටමක් පැවති බව අප වාර්තාකරු පවසනවා. පාසලේ සියලු පරිගණක හා විදුලි උපකරණ විනාශ වුණා. ඉදිරියෙන් පවතින කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම ගණේගොඩ ප්‍රදේශය ජලයෙන් නැටි විතිබෙනවා. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ රසක් ජලයෙන් නැට වුණා. ඇවරියවත්ත හීනටියන හරහා යාගොඩ මුල්ල දක්වා තිබෙන මාර්ගයේ ස්ථාන රසක් ජලයෙන් නැට වුණා. තමන්ට අවශ්‍ය සහන සැලසීම විධිමත් ආකාරයෙන් සිදුවන බව ජනතාව ප්‍රකාශ කළා.
වෙස්සට මේ ඔක්කොම ගම ඔක්කොම මේ යටවලා ඒ මන්ත්‍රීතුමාලා ඇලොක්කොම මේ දෙවිල්ල වැඩ කරන උදේ ඉඳන් වැඩ කරනවා ඒ නිසා බොහොම ස්තුතියි මේ රජයට ගෙවල් හැමතැනම වතුර දැම්මා වැඩි දවස්වල මේ වැස්සෙත් එක්කම ඇවිල්ලා මේ කාණු දෝෂ දාලා කාණු කපලා සේරම කරලා දෙනවා මේ පැත්තේ වෙනදට වඩා මේ සැරේ වර්ෂාව වැඩි කාණු කපලා ඉඳන් දැන් ටිකක් ඇවිත් මිදුලට බැහැලා හරි එන්න පුළුවන් එහෙම තත්ත්වයක් තියෙනවා මේ වාගේ ඉසර කෙරුවන දැන් අපේ කට්ටිය පුත්තලම් ප්‍රදේශ සභා කට්ටිය ඔක්කොම එකතු කරලා මේ වාගේ වැඩසටහන කරලා තියෙනවා ගංගොතුර හා නායම් හේතුවෙන් අවතැන් වූ පුද්ගලයන් 53,616 දෙනෙකු සහන කඳවුරු 232 රඳවා සිටිනවා. ආපදා හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගියා. සහන සේවා සඳහා තවත් රුපියල් මිලියන 38කට අධික මුදලක් වෙන් කර තිබෙනවා. හානි වූ නිවසකට රුපියල් දසදහසක මූලික ගෙවීමක් සිදු කිරීමට රජය තීරණය කර ඇති බව ආපදා තත්ත්වය පිළිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී හෙළි කෙරුණා. මේ ගං වතුර හානි නිසා නිවාසවලට සිදුවෙලා තියෙන හානි වලට දැනටමත් අපි රුපියල් 10,000 බැගින් ගෙවන්න අවශ්‍ය මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දීලා තියෙනවා. අපි ඒක අද ලබා දීලා තියෙනවා. හෙට සිට ගං වතුරෙන් හානියටපත් වූ නිවාස වලට ගෙවීමට ප්‍රාදේශීය ලේකම් මහතුරු කටයුතු කරනවා ඇති. මේ වෙන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 201ක පවුල් 13,199ක් පුද්ගලින් වශයෙන් 53,616 ප්‍රමාණයක් සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳිලා ඉන්නවා. ඒ අය සඳහා සහ ඒ අය ලියාපදිංචි වෙලා ඉන්නවා සුරක්ෂිත මධ්‍යස්ථානවල. ඒ සුරක්ෂිත මධ්‍යස්ථාන සඳහා සියලුම අවශ්‍යතා ලබා දීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අනුයුක්ත වී සිටින ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් කටයුතු කරනවා. විශේෂයෙන්ම පිසු ආහාර ලබා දීම ඒ වගේම පානීය ජලය අනිකුත් සෞඛ්‍ය පහසුකම් සනීප ආරක්ෂක පහසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් තියෙනවා. රජය විසින් මුලින්ම ලබා දුන්න මිලියන 25 නැත්නම් ලක්ෂ 250ක මුදලට අමතරව මේ වන විට අපි මිලියන 38.856ක් ලක්ෂ 388.56ක මුදලක් මේ වන විට අපි දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දීලා තියෙනවා මේ සහන කටයුතු සිදු කිරීම සඳහා. අපේ ගරු අමාත්‍යතුමාගේත් ඒ වගේම රාජ්‍ය අමාත්‍යතුමාගේත් උපදෙස් පරිදි ජාතික රක්ෂණ භාර අරමුදල මගින් මේ වන විට නිවාස දීපල නිවාස හා දීපල වලට වෙලා තියෙන හානි සඳහා පූර්ණ වශයෙන් තක්සේරු කර ඒ අයට මුදල් ගෙවන තෙක් රුපියල් 10,000ක අත්තිකාරමක් ලබා දීම සඳහා අවශ්‍ය මුදල් මේ වන විට අපි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට මුදාහරලා තියෙනවා. කලින් පැවති සියලුම ප්‍රදේශ ඇත්තටම රතු නිවේදනය යටතේම පවත්වා ගන්න තීරණය කරා. ඒ යටතේ රත්නපුර දිස්ත්‍රික්කය ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගොමුව නැවතත් ඇත්තටම කලින් තිබ්බේ අදියර 2 යටතේ අවදානමේ පවතින වැස්ස සැලකිල්ලටගෙන ඒකත් අදියර 3 යටතට පත් වුණා. ඊට අමතරව රත්නපුර කෑගල්ල ඒ සියලුම ප්‍රදේශات ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඊයේ දවස තුල තිබුණු අවගමුව කෝරළේ කොත්මලේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසත් ඒ වගේම කලුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර අකලවත්ත බුලත්සිංහල ඉංගිරිය සහ පළල්ලාවිට කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසත් ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ එල්පිටිය ගාල්ල කඩවස් අතර නාගොඩ නෙළුව තවලම කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසත් ඒ අනුව අධියර 3 යටතේ වූ රතු නිවේදනය යටතේම පවත්වාගෙන යෑමට අපි තීරණය කරා. අදම ඊයේ දිනෙත් දෙවෙනි බොහෝ ප්‍රදේශවලට වැසි ලැබුණා. විශේෂයෙන් ගත්තොත් එහෙම පුත්තලම ඒ වගේම කුරුණෑගල ගම්පහ වගේ දිස්ත්‍රික් වල සමහර ප්‍රදේශවලට මිලිමීටර් 100කට වඩා අධික වර්ෂාපතන ඊයේ දිනෙත් ඇතිලා තියෙනවා. අපි කොහොමත් අද සහ හෙට දිනෙත් මේ පවතින කාර්ගුණ තත්ත්වය කියන්නේ වැසි සහිත කාර්ගුණ තත්ත්වය අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අද සහ හෙට දිනේ දිවයිනේ බස්නාහිර සබරගමු මධ්‍යම වයඹ පළාතයි ඒ වගේම දකුණු පළාතයි යාපනේ දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වෙන්න පුළුවන්. සෙසු ප්‍රදේශවල අපි සවස් කාලයේදී ඒ කියන්නේ දෙකින් වගේ පස්සේ ගිගුරු සෙලවස් තත්ත්වයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව දිවයිනේ බස්නාහිර සබරගමු මධ්‍යම වයඹ පළාතෙත් ඒ වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කෙත් මන්නාරම දිස්ත්‍රික්කෙත් සමහර ස්ථානවලට මිලිමීටර් 100 150 වගේ වැසි ලැබෙන්න පුළුවන්.
අපි සුළඟේ වේගය ගත්තොත් සාමාන්‍යයෙන් දිවෙන හරහා සුළඟේ වේගය 60 කිලෝමීටර් 50ක් වගේ වෙනකම් වැඩිීමේ තත්ත්වයක් තමයි හිටදී බලාපොරොත්තු වෙන්නේ. කොමන මුහුදු ප්‍රදේශවලකොත් එහෙම කංකසන්තුරේ මන්නාරම පුත්තලම ඒ වගේම පුත්තලම ඉඳලා ගාල්ල හම්බන්තොට මේ වෙරළබඩ වලට ඔබෙන්නු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ ප්‍රදේශවල සුළං වේගයත් 60 කිලෝමීටර් 60ක් 70ක් වගේ වැඩිීමේ වැඩි වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. සෙසු ප්‍රදේශවල විශේෂයෙන් අපි සුළං බලාපොරොත්තු වෙන්නේ 60 කිලෝමීටර් 30යි 40යි වගේ. නමුත් වැසි ඇති විට සුළඟේ වේගය 60 කිලෝමීටර් 70යි 80යි වගේ වැඩිීමේ හැකියාවක් තියෙනවා. මේ අතර ජල කැල්මට හසුව සිටින ජනතාව ගලවා ගැනීම සඳහා සිය ජීවිතය පරදුවට තබා ක්‍රියා කළ පොලිස් නිලධාරියෙකු මෙවන විට අතුරුදන්ව තිබෙනවා. තම රාජකාරියටත් එහා ගොස් මනුෂ්‍යත්වයේ උතුරාගිය පොලිස් කොස්තාපල්වරයෙකු පත් වූ අවාසනාවන්ත ඉරණමක් පිළිබඳ ජල කැලීම් අතරතුර මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා වනවා. දිලාන් සම්පත් නැමැතිම පොලිස් කොස්තාපල්වරයා ජල කැල්මට කොටු වී සිටි පිරිසක් ගලවා ගැනීමට ගිය අවස්ථාවේ අතුරුදන් වුණා. ඔහු සොයා මෙහෙයුම් දැන් ක්‍රියාත්මකයි. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත කථානායක කාර්යාලයේදී අද භාර දුන්නා. ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායක මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පනත් කෙඩුම්පත බහරදීමේ අවස්ථාවට එක්ව සිටියා. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් යෝජනා කෙරෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායක මහතා විශේෂයෙන්ම මෙම යෝජනාව නීතිපතිවරයාට යවුවාට පසුව නීතිපතිවරයාගේ නිර්දේශ මත ගැසට් කරාට පසුව පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබෙනවා. පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබුණාට පස්සේ අදාළ විෂය භාර අමාත්‍යවරයාගේ නිර්දේශ මත මේ ඉතා ඉක්මනින්ම විවාදයට ලක් කළ හැකි. විශේෂයෙන්ම ආණ්ඩුවට මේ කල්ැදීමේ වමනාවක් නැත්නම් මේක මාස දෙකක් තුනක් ඇතුළත පාර්ලිමේන්තු විවාද කොට සම්මත කරගත හැකි. සෑම සංවිධානයක්ම අපි සාකච්ඡා කරන්න ලෑස්ති. හැබැයි අපි ඒ වගේම දන්නවා බොහෝ අය ඉන්නවා ඒ අය තර්කයෙන් කරුණු වලින් හේතු ගැන්වීම වෙනස් කරන්න බෑ. ඒ අය එල්බගත්තු මහා ත්‍රාඩ මතයන් තිබෙන කණ්ඩායම් ඉන්නේ. උන්ක සාකච්ඡා කිරීමේ පළක් නෑ. මොකද උන්ට තිබෙන්නේ ප්‍රජාතාන්ත්‍රික පිළිබඳව ඉදිරි දැක්මක් වෙනුවට උන්ට හැමදාමත් වැඳ නමස්කාරය කරන්න යටත්තු වැසියන් බවට ජීවත් වෙන සුරුවමක් සුරුවමක් අපේක්ෂා කරමින් දේශපාලන කරන කණ්ඩායම් එකන සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් මෙම සංශෝධන යෝජනා පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. මේ පිළිබඳ විද්වතුන් හා ජනතාව දැක්වූයේ මෙවන් අදහසක්. මූලික වශයෙන් ජනවාරි 8 වෙනිදා ජනතාව ඉල්ලා සිටිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එදෙසට යන සාධනීය පියවරක් හැටියටයි මෙම විසවෙන සංශෝධනය දකින්නේ. අපි බලාපොරොත්තු වෙනවා මෙතනින් නවතින්නේ නැතුව අපිට පුළුවන් වෙයි කියලා සම්පූර්ණ ව්‍යවස්ථා වෙනසකට යන්නට ඉතා ඉක්මනින්. ඒක තමයි අපේ පරමාර්ථය. අපිට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙන්නට බැරි නම් තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබෙන විධායක ජනාධිපති ක්‍රමය කියන අත්නෝමතික ඒකාධිපති ආඥාදායක ධුරය ඉවත් කළ පාර්ලිමේන්තුවට වැඩි බලතල ගෙනෙන ක්‍රමයක් ඇති කර ගැනීම අපිට අවශ්‍යයි. ඒ නිසා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ අවස්ථාව ඉතාම වැදගත්. ඉන්දියාව විධායක ජනාධිපති ක්‍රමයක් තිබෙන රටක් නෙමෙයි, නාමික ජනාධිපතිවරයෙක් ඉන්න නමුත් ශක්තිමත් පාර්ලිමේන්තු ක්‍රමයක් තිබෙන රටක්. ඒකෙන් ආදර්ශ අරගෙන එක පැත්තකින් බලය බෙදා හදා ගන්නා ගමන් පළාත් සභාව පවත්වාගෙන යන ගමන් පාර්ලිමේන්තු ශක්තිමත් කළා. ඒ සියලු දෙනාම එකට බැඳගෙන තිබෙන ක්‍රමයකට අපට යන්නට පුළුවන්. ඇත්ත වශයෙන්ම මම හිතනවා ජනතා විමුක්ති පෙරමුණ මේ වෙලාවේ මේ වගේ යෝජනාවක් ගේන එක ඉතාමත්ම ප්‍රගතිශීලී සහ ඔවුන් සතුව තියෙන වගකීමක් ඉෂ්ට කිරීමක් කියලා. ඊට පස්සේ මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් ඇතිවෙච්ච ජන බලවේගයේ මූලික ඉල්ලීම උනේ මේ ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියලා. ඉතින් මම කියන්නේ මේක යහපාලන ආණ්ඩුවෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච දෙයක්. මේ විධායක ජනාධිපති ක්‍රමයෙන් කිසිම දවසක ඇත්තරම රටේ ජනතාවට සෙතක් වෙලා නැහැ. මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යෙන්ම ගේනවා නම් හොඳයි කියන එක තමයි කියන්නේ. හොඳයි හොඳයි. ඒක හොඳයි. මට නම් තේරෙන්නේ නැහැ ඔය ගැන. මම තාම ඒක ගැන බැලුවේ නැහැ. ඉතින් එයාලගේ වාසියටම දෙයක් හදාගන්න මොකක් කරේ. ඉදිරියට වෙන දේ තමයි අපිට හිතන්න තියෙන්නේ. හොඳයි. ඉතින් ඒක හොඳ අදහසක්. මම විශ්වාස කරනවා ඒක සාර්ථක වෙනවා නම් හොඳයි කියලා. ආ අවබෝධයක් තිබුණා ඒකද? අවබෝධයක් තිබුණා ඒක. කියලා වැඩක් නැහැ කියන්නේ. පේනවනේ රටේ තත්ත්වය මොකක්ද කියන එක. සමාජ සාධාරණයේ වෙනුවෙන් ඍජු බදු වැඩි කර වක්‍ර බදු අඩු කිරීමේ ක්‍රියාතාමය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. විසර්ජන පනත යටතේ යෝජනාව පිළිබඳ අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.